අයිබන් හලමක තුලයින්නේ වටපිට යුටි චන්න ගත්තෙක් ඩෙන්සිල් කොබ්බෑ කඩුව කියන්නේ අපි හැමෝම හොඳටම දන්න නම මේ කොබ්බෑ කඩුව කියන සෙම්පතියගේ මගුල් මුද්දේ DLK කියන නමින් අකුරු තුනක් සඳහන් කරලා තිනවා ඉතින් ඒක තේරම තමා ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑ කඩුව කියන නම අවසන් වරට එතුමන් නිවාඩු ඇවිල්ලා ආපහු රාජකාරියට පිටත් වෙන්න සූදානම් වෙන මොහොතේ කොබ්බෑ කඩුව මැතිනේ එතුමාගේ මේ රන්මුදුව ඉල්ලලා තිනවා ඉතින් කාලයත් එක්ක මේකේ තියෙන අකුරු මැකිලා තියෙන නිසා ඒ කලුත් ඇඩිය කරන්න තමා එතුමිය මේ මගුල් මුදු ඉල්ලන්නේ. හැබැයි ඔහු කියනවා මම මේ මුද්ද කවදාවත් ගලවන්නේ නැහැ. මම මැරෙනකම්ම මේ මුද්ද තියාගෙන ඉන්නවා කියලා ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඒ තමා අවසන් වරට කොබ්බෑ කඩුව කියන සෙන්පතියා නිවසින් පිටව ගියපු දවස. මේ අභීත සෙන්පතියා ජීවිතයට සමුදෙන්නේ 1992 අගෝස්තු 8 වෙනිදා. ඒ යාපනයේ අරාලි තුඩුවේදී එල්ල වුණු බෝම්බ ප්‍රහාරයක් නිසා. මේ කොබ්බෑ කඩුව කියන වීර සෙන්පතිතුමා සාමාන්‍ය සෙබලෙක්ට පුතා කියලා අමතන්නේ එයාගේ හදවතින්ම. මෙයා නිවාඩු ලබලා ගෙදර එන දවසෙත් නිවාඩු ඉවරලා ආයෙත් කැම්ප් එකට යන දවසෙත් ඒ අතරමැද තියෙන කජුගම කියන ප්‍රදේශේ නවත්තලා කජු කිලෝ කිහිපයක් රැගෙන යන්න පුරුදු වෙලා හිටියා. මේ වෙලඳසැලේ ඉන්න කාන්තාව දන්නේ නැහැ මේ කජු අරන් යන සිම්පතියා කවුද කියලා. ඉතින් ඒ නිසාම දවසක් විහිළුවට වගේ ඇය අහනවා මහත්තයා මෙච්චර කජු අරන් යන්නේ වෙලඳාමකටද කියලා. ඉතින් ඔහු හිනාවෙන් හරි අපූරු පිළිතුරක් දෙනවා. ඒ තමා මම නිවාඩු අරගෙන ගෙදර යන වෙලාවේ කජු ගන්නේ මගේ ගෙදර ළමයින්ද කියලා. ඒත් එක්කම නිවාඩු ඉවරලා කැම්ප් එකට යන දවසේ කජු අරගෙන යන්නේ කැම්ප් එකේ ඉන්න ළමයින්ද කියලා. ඉතින් මේ වගේ හැම සෙන්පතියෙක්ටම කැම්ප් එකේ ළමයි හිටියේ නැහැ. බංකරෙන් බංකරයට ගිහිල්ලා රාජකාරියේ නිරතලා ඉන්න සෙබලෙක්ට ටොපියක්, චොකලට් එකක්, එහෙම නැත්නම් කජු මද කිහිපයක් දෙන එක මෙයාගේ පුරුද්දක් වෙලා තිබුණා. ඉතින් ඒ හින්දා සාමාන්‍ය සෙබළු අතර නිතරම කියවෙන නමක් තමා ඩෙන්සිල් කොබ්බෑ කඩුව කියන නම. ඒ වගේම ඔහු කඳවුරකට විසිට් එකට එනවා නම් වැඩිපුරම සතුරු වෙන්නේ සාමාන්‍ය සෙබළු. කොටිවලලපු බිම්බොම්බ වලට පෑගී කියන බයට මාව කරේ තියම් පලයල්ලා කියලා අනකරපු ජෙනරාල්වරු අපේ හමුදාවේ හිටියා. ඒ වගේ ආත්මාර්ථකාමී බියගලු හමුදා සෙන්පතියන් අතර ඩෙන්සිල් කොබ්බෑ කඩුව කියන්නේ සැබවින්ම අභීත සෙන්පතිය. වසර 30ක කුරිරු යුද්ධය අපි කාටවත් අමතක නැහැ. ඒ වගේම ඒක නැවතත් අපිට මතක් වෙන 2009 අප්‍රේල් මාසේ 21 වෙනිදා සිදුණු පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා. කොහොම වුණත් අපි අමතක නොකළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අභීත රණවිරුව නිසා තමයි අපි අදට ජීවත් වෙන්නේ කියන කතාව. ඉතින් මේ අපි ඔයාලට කිව්වේ ඩෙන්සිල් කොබ්බෑ කඩුව කියන අභීත සෙන්පතියාගේ පුංචි කතාව. ඉතින් මේ ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙහාින් කමෙන්ට් කරන්න. මේ විදිහ අලුත්ම වීඩියෝකින් හම් වෙන බලාපොරොත්තුෙන් සමුගෙන නැන්නට මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් video දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝකින් හම් වෙමු. සීලම දෙනාට සුබ දවසක්.